कोविड 19 වසංගත හෝ වසංගතයේ යථා ස්වභාවය මම හිතන්නේ ඔබ හැමෝම දකින්න ඇති අපි දිගින් දිගටම පැහැදිලි කළා මේක අපි සටන් කරන්නේ වෛරසයක් සමග ඒ වෛරසය අපි මනාව පාලනය කළත් ඕනෑම මොහොතක මේ සමාජයට මේක කාන්දු වීමක් වෙන්න පුළුවන් කොතනකින් හරි ඒ කාන්දු වීමෙන් එතකොට තව තවත් ඒක රෝගයේ පැතිරීමක් වෙන්න පුළුවන් කියලා අපි පහුගිය දවස්වල දැක්ක අපේ ඇත්ත වශයෙන්ම මේ රටේ මේ දක්වා කොවිඩ් 19 රෝගීන් ආවේ යම්කිසි විදිහකින් පොකුර වශයෙන් ඒ කියන්නේ ක්ලස්ටර්ස් විදියට අපි දැක්ක සුදු ඇල්ල තිබුණා බණ්ඩාරනායක මාවතේ තිබුණා ඒ වගේ පොඩි පොකුරු තිබුණා ඊට පස්සේ ඒ වගේම විදේශ වලින් එන අය වෙනම කාණ්ඩයක් විදියට හිටියා ඒ වගේම අපි දැක්ක විශාල පොකුරු දෙකක් අපි දැක්කත් දැක්කා එකක් තමයි වැඩසක නාවික හමුදා කඳුරේ ඊට පස්සේ කන්දකාඩු කුඩුකුත්තාපන මධ්‍යස්ථානයේ ආශ්‍රිතව එතකොට එතනදී අපි විශාලව පොකුරු විදියට අපිට ආවේ වැඩසක නාවික කඳුරේ කන්දකාඩු වල කුඩුකුත්තාපන මධ්‍යස්ථානයේ එතනදී අපිට තිබිච්ච වාසිදායක තත්ත්වය තමයි ඒකල ඔක්කොම හිටියේ සංවෘත පරිසරයක එතකොට ඒ පරිසරයේ එක කඳවුරක වගේ තමයි හිටියේ. එතකොට එතනත් වී බාහිරයි එක්ක තිබිච්ච ගනුදෙනු ඉතාමත්ම අවමයි. එතකොට එතනින් සමාජයට යන්න පුළුවන් තිබිච්ච හැකියාව බොහොම අඩුයි. එහෙම තියෙද්දිත් අපි දැක්ක වැලිසක නාවික හමුදා කඳවුරේ නාවික සෙබළුන් ගෙවල් වලට ගිහිල්ලා ගෙවල් වල අයත් එතකොට එතන අයත් යම්කිසි ප්‍රමාණයක් එතන රෝගී තත්ත්වයටපත් වුණා. නමුත් අපිට ඒක පාලනය කරගන්න පුළුවන් වුණා. ඒ හා සමානම දෙයක් තමයි මෙතන සිද්ධ වෙලා තියෙන්නේ බ්‍රැන්ඩෙක්ස් මේ විනුවන්ගොඩ තියෙන ඇඟලු කර්මන්ත ශාලාව ආශ්‍රිතව අපිට මෙතන පොකුරක් හැදිලා තියෙනවා. එතකොට ඒ කර්මන්ත ශාලාවේ අපි PCR පරීක්ෂණ කරපු පිරිසකගේ සාමාන්‍ය 100කට ආසන්න ප්‍රමාණයක් පරීක්ෂා කරනකොට එතනින් 69 දෙනෙක් පොසිටිව් වුණා. ඒ වගේම ඊයේ වෙනකොට වාර්තා වුණා. එතකොට පළවෙනි රෝගියත් 70 වෙනියත් එයාගේ දුව 71ක් විදියට මෙතන අපිට 71ක් මෙතන කාණ්ඩයේ දැනට රෝගීන් ඉන්නවා. මෙතන තියෙන ප්‍රධාන කාරණයක් තියෙනවා මේක හඳුනා ගැනීම. මේ අපි මේ මේ කාණ්ඩය හඳුනා ගන්නෙ අපි මේ අපි දියත් කරලා තිබිච්ච මේ රෝගය හඳුනා ගැනීම සඳහා තිබිච්ච ක්‍රමවේදී අනුව. ගම්පා රෝහල් අපි රටේ තිබිච්ච ප්‍රධාන අඳුනාගත්තු ප්‍රධාන රෝහල් හැම එකකම බාහ්‍ය රෝගී අංශයට පැමිණෙන කොවිඩ් 19 හා සමාන රෝග ලක්ෂණ තියෙන අයගේ නියදියක් අරගෙන ඒකේ PCR පරීක්ෂණ කළා. එතකොට ඒ විදිහට දිගින් දිගටම අපි හැමතැනම කළා. එතකොට ගම්පා රෝහලට පැමිණි මේ කාන්තාව 28 වෙනිදා තමයි තමුන්ගේ ශ්වසන රෝගී තත්ත්වයක් එන්නේ. එයා ඊට පස්සේ 30 වෙනිදා ගම්පා රෝහලට එනවා හුස්ම ගැනීම පහසුවක් ඉදන්. එයාව බාහ්‍ය රෝගී අංශයෙන් ප්‍රතිකාර කරලා ඊට පස්සේ එයාව රෝහලට ඇතුල් කරනවා. එතකොට ඇතුල් කරලා තියෙද්දිත් එයාගේ සාම්පලයක් කළා. ඒක සාම්පලයක් කරපු නිසා ඒක එයාව අපි ආව හඳුනා ගන්න. එතකොට අපි ඉරලා තිබිච්ච දැලට තමයි එයාව අපිට මුණ ගැහෙන්නේ. එතකොට ඒක එක විදියකින් සාධනීය ලක්ෂණයක්. ඊට පස්සේ මෙතන බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාව ගත්ත ඇඟලු කර්මාන්ත ශාලාව ගත්තාම එතනත් ඉන්නේ එක කාණ්ඩයක් එකට ඉන්නේ. එතකොට එතන තියෙනවා. නමුත් මෙතන අනිත් පොකුරු වලට වඩා තියෙන වෙනස තමයි මේගොල්ලන්ගෙන් මේගොල්ලෝ හැම කෙනෙක්ම වගේ එන්නේ gedare ඉඳලා. එතකොට gedare ඉඳන් එන පැමිණෙන පිරිසක් ඉන්නවා මෙතන. එතකොට ඒ gedare ඉන්න අය, එතකොට gedare ඉන්න පවුල් වල අයත් ඊට පස්සේ ඒගොල්ලෝ තවත් ප්‍රදේශ වලට ඇවිදිනවා කරනවා. ඊළඟට ඒක තමයි මේකත් වෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කෙන් ලංකාවේ වැඩිම ජනගහන ඝනත්වයක් තියෙන දිස්ත්‍රික්ක වලින් එකක් ඒක. එතකොට විශාල ජනගහනයක් ඉන්න තැනක එතකොට කෙනෙක් ඒ ආසාදිතේ සමාජයට යනකොට එයා හා සමාජයේ ගැටෙන ප්‍රමාණය ඉතාමත්ම වැඩි. මේක තියෙනවා එතන තියෙනවා ඒ ගැටලුව. ඊළඟ එක තමයි මේක පහුගිය දවස්වල දීක නිවාඩුවක් තිබුණා. ඒක නිසා මේ සමහර ඇඟලු කර්මන්ත ශාලාවල හිටපු අය එතකොට ගෙවල් වල ගිහිල්ලා තියෙනවා. එතකොට ගෙවල් වල ඉන්න පුළුවන් මේ ආසාදිතින් අර පැලසක නාවික හමුදා කඳුරෙන් ගියා වගේ. ඉතින් ඒ විදිහට මේක සමාජයට ගිය ප්‍රමාණය ටිකක් වැඩි. ඊළඟ එක තමයි අපි මේ දන්නේ නැහැ මෙයා කොහෙන්ද ආවේ කියන එක. එතකොට මෙයාට කොහොමද නැත්තම් මේ බ්‍රැන්ඩික්ස් කර්මන්ත ශාලාවට මේ කොවිඩ් 19 රෝගය ආවේ කොහොමද කියන එක පිළිබඳව තාමත් අපි ඉන්නේ විමර්ශන මට්ටමේ. එතකොට ඒ විමර්ශනය කරලා අපි හොයාගන්න ඕන. ඒක සමහරට අපිට හොයාගන්න පුළුවන් වේ, සමහරට බැරි වේවි. නමුත් කොහෙත් තත් තිබුණත් එතකොට මෙතනින් සමාජයට පැතිරීමට එළියට යන්න තියෙන අවධානම වෙද්දට වඩා වැඩි. එතකොට අපිට මෙතන ක්‍රියාත්මක වෙන්න තියෙන ප්‍රමාණය වැඩි. එතකොට අපි දැන් මේ 69 දෙනාව
රෝගීන් හඳුනාගත්තට පස්සේ රෝගීන් 69 දෙනාගෙත් අපිට ආශ්‍රිතයන්ව හඳුනා ගන්න වෙනවා. ගෙදර කට්ටිය, ඒ වගේම තවත් ආශ්‍රය කරපු අය, ඒගොල්ලෝ ගමන් බිමන් ගිහිල්ලා තිබුණා නම් ඒ තැන්වලදී ගැටිච්ච අය, මුණ ගැහිච්ච අය, ඒගොල්ලන්වත් අපිට නිරෝධායනය කරන්න සිද්ධ වෙනවා. ඒ වගේම PCR පරීක්ෂණ කරන්න සිද්ධ වෙනවා. ඒ තත්ත්වයක් එක තමයි අපිට තීරණය කරන්න වෙන්නේ ඉස්සරහට මේක කොයිතරම් දුරකට ව්‍යාප්ත වීමක් මෙතන තියෙනවද කියන එක. Breaking.lk.